මාධ්‍යවේදී මිතුරනි අපේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාවක් හැඳෙව්වේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මතුවලා තියෙන බරපතල තර්ජනය ගැන සාකච්ඡා කරන්න. දැන් මේ වෙනකොටත් අපේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් කම්කරු වර්ගල මැදිස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමු සහෝදරයා, ඊට පස්සේ අපේ මධ්‍යකාරක සභාවේ චන්ද්‍රශ්‍රී ලන්දගේ සහෝදරයා, සංජීව බණ්ඩාර සහෝදරයා ඒකාබද්ධ ගුරු සේවා සංගමේ ලේකම්. ඉතින් මේ සහෝදරු අත්අඩංගුවටපත් වෙලා තියෙනවා. අත්අඩංගුව අරගෙන තියෙනවා නිරෝධායන රෙගුලාසි තමුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මර්ධනය සඳහා පාවිච්චි කරමින් ඉන්න තත්වයක් තියෙන්නේ. අද කොළඹ දීපැවැත්වුණු විරෝධතාවයකදී ජෝසප් ස්ටාලින් ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් සහෝදරය අත්තරම වරන් තියෙනවා. අපි දැක්කා ඊයේ ප්‍රවෘත්තිවල වාර්තා වුණා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්ති සමිති නායකයෝ අත්අඩංගුව ගත්තා. ඒතර මේක දැන් දිගටම අපිට පේනවා රටේ මේ ආණ්ඩුව රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැරිකම්, ආණ්ඩුවට රටේ තියෙන ආර්ථික ප්‍රශ්නවලට, ගොවියන්ගේ ප්‍රශ්නවලට, දීවරයන්ගේ ප්‍රශ්නවලට, කම්කරුවන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි වුණාම ඒවට තමුගේ අයිතීන් ඉල්ලලා උද්ඝෝෂණය කරන, තමුගේ ඓතිහාසිකම් වෙනුවෙන් පාරට බහින්න සිද්ධ වෙලා තියෙනවා. ජනතාවගේ ප්‍රශ්නවලට ඒගොල්ලෝ පිළිතුරු දෙන්න ක්‍රමයක් තෝරාගෙන තියෙනවා. ඉතින් මේ ආණ්ඩුව අපි දන්නවා 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙනකොටම අපි දැක්කා. දැන් ඔහුගේ දුර කාලෙට දැන් අවුරුදු දෙකක් පිරෙන්න යන්නේ. අපි දැක්කා ඒ වෙලාවෙත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ජාතිවාදී සටන් පාඨ පාවිච්චි කරමින් රට එක්තරා ආකාරයකට ප්‍රජාතන්ත්‍ර විරෝධී මිලිටරි කරන ව්‍යාපෘතියකට ගෙන යමින් තමයි පාලනය ආරම්භ කරේ. දැන් ඒකේ ලක්ෂණ එන්න එන්න වර්ධනය වෙමින් යනවා. දැන් විශේෂයෙන් අපි දන්නවා මේ ආර්ථිකය කඩා වැටෙනකොට, රටක ආර්ථිකය කඩා වැටෙනකොට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ ප්‍රශ්නේ ඒකත් එක්කම කරලියට එනවා. එනිසා අද වෙනකොට අද අපි දන්නවා දැන් මාධ්‍යවේදීන්ට රහිවත් බරපතල තර්ජනයක්, මාධ්‍ය ආයතනවලට රහිව බරපතල තර්ජන මතුවෙලා තියෙන තත්ත්වයක්. ඒ වගේම වාමාංශික පක්ෂවලට, වෘත්ති සමිති ක්‍රියාදරයන්ට අද වෙනකොට බරපතල ලෙස මේගොල්ලෝ මර්ධනය කැඳවලා තියෙනවා. මේ නිරෝධායනයේ නීති පාවිච්චි කරමින් අපි දැක්ක මේක ආරම්භයේදී, දැනට වසරකට කලින් අපි දැක්ක මේ තත්ත්වය දැන් ක්‍රමානුකූලව මේක වර්ධනෙලා තියෙනවා. අපි දන්නවා දැන් පහුගිය අලුත් අවුරුදු සමයේ අපි කිව්වා පහුගිය අලුත් අවුරුදු සමයේ නිරෝධායන නීති රීති ඉල්ලා හිටපු වෛද්‍ය ක්ෂේත්‍රවල, සෞඛ්‍ය ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ අදහස් නොසලකා කොහොමද ආණ්ඩුව තමුන්ගේ දේශපාලන අභිමතාර්ථයන් සඳහා අලුත් අවුරුද්ද පවත්වාගෙන ගියේ, අලුත් අවුරුදු උත්සව කටයුතු පවත්වාගෙන ගියේ කියලා. ඒකේ ප්‍රතිඵල අද අපි දකිනවා. අද 3000 ගණනක් ජීවිත හානි වෙලා තියෙනවා මේ වසංගතය හමුවේ. ඒ වගේම ඉතාමත් වේගෙන් මේ වසංගතය පැතිරෙන්න එක හේතුවක් වුණා. ඒතකොට එදා අපි කිව්වා මේක එක්තරා ආකාරයක මේ සමූහ ඝාතනයක්. අපි එදත් කිව්වා මේක මේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් කියලා අපි කිව්වා. මොකද මේක දැන එදත් එහෙමයි වෛද්‍ය විශේෂඥයෝ නිශ්චිතවම අනතුරු අඟවලා තියෙද්දි මේ බරපතල ව්‍යසනකාරී කොරෝනා ප්‍රභේදයක් රට තුළ ව්‍යාප්ත වෙනවා කියලා අනතුරු අඟවලා තියෙන තත්වයක් ඇතුලේ තමයි එදා අවුරුද්දේදී ඒගොල්ලෝ දේශපාලන තීරණයක් ගත්තේ. ඒගොල්ලන්ට ඕන වුණා රටේ ජනතාවගෙන් එන විරෝධය සමනය කරන්න. ඒ සමනය කරන්න ඕන නිසා ඒගොල්ලෝ අවුරුදු උත්සව පවත්වන්න ඉඩ දුන්නා. මොකද ගියා ඊට කලින් අවුරුද්දේ අවුරුදු උත්සව පවත්වපු නැති නිසා මේ අවුරුදු උත්සව පවත්වලා ජනතාව අනතුරට අවබෝධයෙන් යුතුව ජනතාව අනතුරට වැටෙනවා, මිය යනවා කියන එක දැනදැන අපි කිව්වා. ඒ නිසා ඒගොල්ලෝ ක්‍රියාමාර්ග ගත්තා. ඒක නිසා අපි කිව්වේ ඒක එක්තරාකාරයක මේ සමූහ මිනිස් ඝාතනයක ස්වරූපයක් ගත්තා. එතකොට එදා නිරෝධායන නීති රීති ගැන ඒගොල්ලෝ කල්පනා කරේ එහෙමයි. දැන් මේගොල්ලන්ට මේ ආර්ථිකය පවත්වාගෙන යන්න බැරුව තියෙද්දි, මේගොල්ලන්ගේ ණය අර්බුදය එද්දි, ණය ගෙවා ගන්න බැරුව තියෙද්දි, ණය වාරික ගෙවා ගන්න බැරුව තියෙද්දි, පඩි ගෙවා ගන්න බැරුව තියෙද්දි, දැන් ඉංජිනේරු සංස්ථාවේ උද්ඝෝෂණය ඊයේ දුමින්ද නාගමු සහෝදරයා ඇතුළු සහෝදරු 6 දෙනෙක් අත්අඩංගුව අරගෙන බලහත්කාරයෙන් නීති විරෝධී ලෙස නිරෝධායනට යොමු කරලා තියෙනවා. ඒතර මේක කළේ තවදුරටත් ඉංජිනේරු සංස්ථාවේ වැටුප් දී ගන්න බැරි තත්වයක් ඇවිල්ලා තියෙන නිසා, ජූලි මාසෙන් පස්සේ වැටුප් දී ගැනීමේ අසීරුවකටම මුහුණ දීලා තියෙන නිසා මේක තමයි රටේ තත්වය. ඒ නිසා එක පැත්තකින් මේ ආණ්ඩුවට රටේ ආර්ථික ප්‍රශ්නවලට උත්තර නැති වෙනකොට
රටේ ආර්ථික සැබෑ ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න බැරි වෙනකොට මේගොල්ලෝ මර්ධනයේ මේගොල්ලන්ගේ එකම උත්තරේ හැටියට පාවිච්චි කිරීමේ අවස්ථාවක් හිටිය තමයි මේක දකින්නේ. ඉතින් අපි දැක්කා දැන් පහුගිය මේ ආණ්ඩුව බලයටපත් වුණෙන් පස්සේ ජනාධිපතිවරයා බලයට ආවෙන් පස්සේ ඊට පස්සේ මහමැතිවරණයෙන් මේ ආණ්ඩුව පොදු ජන පෙරමුණ ආණ්ඩුව ස්ථාපිත කළායින් පස්සේ අපි දැක්කා මේ ගෙවිච්ච කාලේ ක්‍රමානුකූලව පරිපාලන ක්ෂේත්‍රයට මිලිටරිකරණය කිරීම ඊට පස්සේ අනෙකුත් ක්ෂේත්‍රවල අමාත්‍යංශවල වගකීතු තනතුරු වලට හිතවත් හමුදා නිලධාරීන් සම්බන්ධ කිරීම සෑම සියලු සෞඛ්‍ය කාර්යාංශයට විශේෂයෙන් මේ කොවිඩ් වසංගතය ආරම්භ වෙනත් සමගම මේ වසංගතයේ පරිපාලනයේ නිවැරදි ක්‍රමවේදයකට අනුව අත්දැකීම් තියෙන ඒ පිළිබඳ නිපුණතා තියෙන අවබෝධයක් තියෙන දැනුම තියෙන සෞඛ්‍යාංශයේ හිටපු ක්‍රියාදරයන් පැත්තක දාලා නිපුණයන් පැත්තක දාලා ඒ සම්බන්ධ අත්දැකීම් තියෙනවා පැත්තකට දාලා හමුදාකරණය කරමින් මේ රටේ කොවිඩ් වසංගත මර්ධන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අර්බුදයකට ගෙනිච්චා. එන්නත් කරන්නේ සම්පූර්ණ අර්බුදයකට ගියා. ඒ වෙනුවට මුට්ටි ගඟේ පා කරමින් පැණි දෙමින් ජනතාව රවට්ටමින් මේගොල්ලෝ කටයුතු කළා. ඒතරම් අපි දන්නවා මේ විදිහට තමයි මේ ක්‍රමානුකූලව මේ මිලිටරි කරන ව්‍යාපෘතිය රට ඇතුලේ දැන් ක්‍රියාත්මක වී යන්නේ. දැන් අද වෙනකොට අද සිසු ජන ව්‍යාපාරේ ශිෂ්‍ය ව්‍යාපාරේ එකතු වෙලා කරපු මේ උද්ඝෝෂණයට පහර දෙද්දී අපිට පේනවා දැන් ක්‍රමානුකූලව මේ අධ්‍යාපනයේ කොහොමද එක පැත්තකින් පෞද්ගලීකරණය කරන්නත් තව පැත්තකින් අධ්‍යාපනය මිලිටරිකරණය කරන්නත් මොවුන් ලෑස්ති වෙනවා. ඒ කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයට සමාන්තර පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් වෛද්‍ය පීඨයක් පමණක් නෙමෙයි ඉංජිනේරු පීඨ පමණක් නෙමෙයි සම්පූර්ණ වෛද්‍ය සම්පූර්ණ විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් නිර්මාණය කළා 1978 අංක 16 පනතට සම්පූර්ණ විශ්වවිද්‍යාල පනතට පනත ඉක්මෝමි සම්පූර්ණයෙන් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ සැලැස්මක් මේ වසංගතයේ අල්ලපනල්ලි ක්‍රියාත්මක කර යනවා. ඒතකොට මේ රටේ ජනතාවගේ මේ රටේ පොදුමහ ජනතාවගේ ඒ අධ්‍යාපනයේ අයිතිය සඳහා තමයි ඒ උද්ඝෝෂණ සිද්ධ වුණේ. ඒතකොට තමයි මොවුන් මේ මර්ධනය ක්‍රියාත්මක කරන්නේ නිරෝධායන නීතිය වුන් පාවිච්චි කරමින්. ඒකත් වරද විදිහට පාවිච්චි කරමින් නීති විරෝධී ලෙස අතනුල් ගනිමින් මේ කටයුතු සිද්ධ කරමින් ඉන්නේ. නිසා අපි දකිනවා දැන් අද වෙනකොට රටේ තියෙන ප්‍රශ්න එක පැත්තකින් ගොවි ජනතාවට රසායනික පොහොරත් නැහැ, කාබනික පොහොරත් නැහැ, උන්ට වගා කරන්න පොහොර නැහැ. ඒ නිසා රටේ හැමතැනකම අනුරාධපුරයේද පොළොන්නරුවේද තිස්සමාරාමේද හැම පැනකම ගොවි බිම්වල අද වෙනකොට බරපතල ලෙස ගොවියෝ උද්ඝෝෂණය කරනවා. ගොවියන්ගේ ආර්ථික කටයුතු පවත්වාගෙන යන්න බැරි තරමට තත්ත්වය උඩුදුවලා තියෙනවා. දීවරයන්ගේ ප්‍රශ්න, පරිසර ප්‍රශ්න පහුගිය කාලේ අපි දැක්කා එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිබත් වීමත් එක්ක කොහොමද පරිසර පද්ධතිය විනාශ වුණේ, දීවරයන්ගේ අර්බුද කොහොමද වර්ධනය වුණේ, බඩු මිල අහස උසට නැගලා රුපියලේ අගය නිලාගයට වැඩිය බරපතල ලෙස රුපියලේ අගය අප්‍රමාණ වෙලා ඩොලරයට සාපේක්ෂව මේක තමයි තියෙන තත්ත්වය. මේගොල්ලන්ට ණය ගවා ගන්න බෑ. ඒ නිසා ක්‍රමානුකූලව චීනයේ ග්‍රහණයට නතු වෙමින්, චීනය ගහන පදයට ගොදුරු වෙමින්, චීන ඉන්දියන් ගැටුමකට ලංකාව මැදි කරමින්, ලංකා ඉන්දියන් සාගරයේ බොහොම උපායමාර්ගික වැදගත් ස්ථානයක පිහිටලා තියෙන ලංකාවේ පිහිටීම නිසා මේ චීනය ලංකාවට දක්වන කෑදරකම් ඔවුන්ට මේ ඉන්දියන් සාගරය සහ විශේෂයෙන් මේ කලාපය තුළ උපායමාර්ගික ලංකාවේ තියෙන විශේෂත්වයත් එක්ක ඔවුන් ආර්ථික වශයෙන් ක්‍රමානුකූලව ලංකාවේ ආණ්ඩුවේ බෙලහීන නායකයන්ව පාවිච්චි කරමින් ග්‍රහණයට ගනිමින් ඉන්න එකට එක පැත්තකින් නතු වෙමින් සිටින අතරේ අනිත් පැත්තෙන් ඊට එරෙහිව ඉන්දියානු මැදිහත්වයෙන් වර්ධනය වෙමින් ක්‍රමානුකූලව ලාංකීය ජනතාව මේ කලාපීය බලපොරොයකට ඇදලා දමමින් ඉන්නවා. ඒ නිසා මෙවැනි තත්ත්වයක් තියෙන එක පැත්තකින් අනිත් පැත්තෙන් රටේ බඩු මිල අපි දන්නෝ දවසෙන් දවස රුපියල අප්‍රමාණයනේ වගේම දවසෙන් දවස බඩු මිල අහස උසට නැගලා ඒ නිසා තමයි රටේ ජනතාව සෑම සියලු ජනතාවක්ම අද වෙනකොට උද්ඝෝෂණය කරන්නේ තමුගේ අයිතිවාසිකම් ඉල්ලමින්. එක පැත්තකින් ගොවි ජනතාව, කම්කරු ජනතාව, දීවර ජනතාව මේ සියලු දෙනා. එනිසා මේක තමයි තියෙන තත්වය. එතකොට ආණ්ඩුව අපි දන්නවා මේ ආණ්ඩුව මර්ධනය සඳහා පුරුදු පුහුණු වෙච්ච ආණ්ඩුවක්. මේ ආණ්ඩුවේ මර්ධන ඉතිහාසය අපි දන්නවා. මේගොල්ලන්ගේ අත්දැකීම් අපි දන්නවා. අපි දන්නවා 2005 සිට 2015 දක්වා මේ ආණ්ඩුව කොහොමද කටයුතු කරේ. අපි දැක්ක සුදුවෑන් සංස්කෘතිය, අපි දැක්ක කොහොමද මාධ්‍යවේදීන් කලාකරුවන් පහර දුන්නේ, පැහැරගෙන ගියේ ඝාතනය කියලා අපි දන්නවා. ඒ වගේම උතුරේ සිද්ධ වෙච්ච විනාශයන් අපි දන්නෝ, දකුණේ සිද්ධ වෙච්ච විනාශයන් අපි දන්නෝ, අපේ ලලිත් කොහොන් සහෝදරවරු අතුරුදාන් වෙච්ච වෙයි ඉතිහාසය අපි දන්න තාමත් අද වෙනකොට තවුන් ගැන තොරතුරක් නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව මර්ධනයේට පුරුදු පුහුණු වෙච්ච පිරිසක් තමයි මේ ආණ්ඩුවද කරගෙන යන්නේ. මේ ආණ්ඩුවද කරගෙන යන්නේ දැන් අද
අද බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා අද මුදල් ඇමති හැටියට දිවුරුම් දුන්නා. ඉතින් අපි දන්නවා මේ අපි දන්නවා පහුගිය අවුරුදු 10 විශේෂයෙන් ගෙවිච්ච 2010 2015 ආණ්ඩුවේ ඔහු දරපු වකිම දන්නවා. ඒ නිසා මේ කිසිම කෙනෙකුට මේ ආර්ථිකය ගොඩනගන්න බෑ. ඒක වෙන අපිට බොහොම පැහැදිලි. ඒ නිසා අපි දන්නවා මේක. එක පැත්තකින් මේ අපි දිගටම කියනවා මේ සර්ලත් ෆේල්, මේ සිස්ටම් එකත් ෆේල්. මේ වසංගතය හමුයි අපි දැක්කා ලෝකයේම මේ ක්‍රමයේ තියෙන අසාර්ථකත්වය. අපි දැක්කා අපේ රටේ ආණ්ඩුව මූණ දුන්න අසාර්ථකත්වය. ඒ නිසා අපි දන්නවා මේක මේ තවදුරටත් මේ ආණ්ඩු මාරු කරලා මූණු මාරුවකින් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. පැහැදිලි ජනතා බලවේගයක් ජනතාව අතරට බලයෙන ක්‍රමයකින් ඇරෙන්නේ මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බෑ. ඒ නිසා අපි ඉල්ලනවා එක පැත්තකින් වසංගතයේට මැදිලා ඉන්න ජනතාවට දැන් අද වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැක ගැනීම සඳහා බලවත් අරගලයකට මැදි වෙන්න සිදුලා වැඩි වෙන්න සිද්ධලා තියෙනවා. අනිත් පැත්තෙන් ආර්ථික පීඩණයෙන් බැටකමින් ඉන්න ජනතාවට ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න සිද්ධලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා මේ ආර්ථික අරගල ඉස්සරහට ගෙනියන්න ආර්ථික අයිතිවාසිකම් දිනා ගන්න ඒ වගේම ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් දිනා ගන්න භාෂණයේ නිදහස දිනා ගන්න රැස්වීමේ උද්ඝෝෂණ පැවැත්වීමේ නිදහස දිනා ගන්න තමුන් පෙළෙන ආර්ථික කම්කටොළු වලින් කම්කටොළු වලට එරෙහිව නැගී සිටින්න ඒවට වගකීතු ආණ්ඩුව වලට එරෙහිව නැගී සිටින ජනතාවගේ තියෙන අයිතිය රැක ගන්න අපි පෙළ ගැහෙනු නිසා අපි හිතනවා පෙරටුගාමි සමාජවාදී පක්ෂයට අපි ජනතා විමුක්ති පෙරමුණ අනෙකුත් වාමාංශික දේශපාලන පක්ෂ ප්‍රගතිශීලී කණ්ඩායම් ප්‍රගතිශීලී ක්‍රියාදරයන් සමාජ ක්‍රියාකාරීන් පාර්ලිමේන්තු නියෝජනය කරන ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඌමනාවක් තියෙන කොටස් මේ සියලු දෙනාම ඒකාබද්ධ වෙච්ච පළල් පෙරමුණක් පළල් සන්ධානයක් අවශ්‍යයි. එවැනි ජනතා සන්ධානයකින් විතරයි අපට මේක පරාජය කරන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා මේක පාර්ලිමේන්තුවේ බල පෙරලියකට මේක පාවිච්චි කරන්න එපා. මේක ආපෝසරයක් වෙනත් ආණ්ඩුවක් බලයට පත්වීම සඳහා කරන වැඩපිළිවෙලකට මේක ගොදුරු කරන්න එපා. මේක සැබෑ ලෙසම ජනතා පරමාධිපත්‍යය තහවුරු කරන ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් තහවුරු කරන දේශපාලන වැඩපිළිවෙලක් දක්වා ඉස්සරහට ගෙනියන්න ඕන. ඒ නිසා අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය හැටියට අපි රටේ වාමාංශික බලවේගයන්ගේ ප්‍රගතිශීලී බලවේගයන් ඉල්ලා සිටින මෙන්න මේ පළල් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට අපි නායකත්වය දෙමු. ඒකට මැදිහත් වෙමු කියන ඉල්ලීම.